ැ කඩේට ගිහිල්ලා හාල් කිලෝය එකක් ගන්න කිියොත් මිනිස්සු වටපිටබල්ල කවරුත් නැත්තං ආණ්ඩුවට කුඩු පට්ටන් වෙන බයිනවා ඇයිඒ ඒකට හේතුව තමයි මේ සෞභාග්‍ය දැක්මේ මිනිස්සුන්ගේ සෞභාග්‍ය උදා කරන්න අප ආණ්ඩුව කිව්වා එක පැත්තකින් ඕය මහත්තයට අපි හොඳ මිලත් දෙනවා පාරිභෝගිකයට කිව්වා අපි රුපියල් අනූගානකට හාල් කිලෝයක දෙනවා වැඩිප්ම මිල අද මොද වෙලා අදද වෙලා තියෙන්නේ හාල් ගණ්ඩ ගියාම සමහර්තැන්වල සම්බහල් කොහෙවත් නෑ. ඒ භක්ක හිස් තියෙනවනං රුපියල් එකසිය විසි පහක් එකසිය තිස්පහක්විතර වෙනවා හම් හාල් කිලෝ එක. හරි නාඩුව එකත් සීය පයිනවා එකසිය දහයක් විතර වෙනවා. මිනිස්සු කල්පනා කරනවා හත් දෙගනේ මොකද මේ වනේ. ගිහිල්ල බලන්න වීගොවිිතැන් කරන පැතිවල කුම්රයායවල් හොඳට අස්වන්න තිබුණ. කිසිම විදිකට ගංවතුර ැලුවේන නියග ඇත් තිබුන්න හොඳට අස්වන්න ලැබුණ. කොරෝණ එකව කියලා කුම්රු කරන කට්ය කුම්රුණ කකර හිටියනෑ. කොරෝණෙන් එක ශේෂත්‍රයකට රිුණවාත්මක බලපෑමක් උනේ නැත්තං ඒ ශේෂත්‍රේතමයි කසිකර්මය ඒ මත් දත්ත මේ වීගුවි තැන. හැබැයි අදද මොකද වෙලා තියෙන්. අපි දැක්කා ජනාධිපතිවරයා චන්තට කලින් කියනවා ගෝටාබය රාජ පක්ෂ මැයිතුමා අපි පණහත් දෙනවා නාඩුකිලෝ එකට වී ගොවි මහත්යට පනස් දෙකත් දෙනවා සම්බයට කීරි සම්බෝලට පනස් හැත් දෙෙනවා කිය කිවවා. හැබැයි චන්දෙන් පස්සෙකිව හරි අපි පනහත් දෙන්නම් කියලා. හැබැයි මේ ගොවි මහත්තුරු විකුණන්නේ මේ ප්‍රතිසතය සීයට දාහතරට අඩුකරපු වියලි කරපු වී නෙමේ බහෝදුරට විකුණ තෙතවි තෙතව කීලෝ එක ගන්නේ රුපියල් හතලිස් හතරට නාඩු සමහර්තයන් වට රුපියල් හතලිස් හයට ගන්නවා සම්බා ඒ කට්ටිය කිව්වා ගියාන්්ඩුවෙන් මේ සම්පූර්ණයෙන්ම වැරදි විදිට කළමනාකරණය කර අපේ සිිස්ටම් චේන්ජ් කරනවා අපි මේකට දත්තගේනවා. අපේ වියත් මගේ කට්ටිය මේ ස්ටඩි කරලා තියෙනවා රිසර්ජ් කරලා තියෙනවා. ඊට පස් ප ෙක් බ්‍රිගේටර් මහතේ ැවිල් කිවවා මගිහිතය කොරුණු දවස්සර මුල කිසි ප්‍රශ්නයක් අපට මෙන්න මේ තැන්වල මෙන්න මේච්චර කීලෝග්‍රෑම් ප්‍රමාණයක් තියෙන මෙන්න මේ තැංවල අපි ගඩා තියෙන මෙන්න මේ විදියට අපි මේවා ගබඩා කරනවා කියලා. හැබැයි ඒ කිසි දෙයක් වැඩකෙරේ නෑ. බන්දුුල ඇමතුමා පාලිමේන්තුවේ මහා ලුපුවට කතා කරල කිව්වා අපිට පුළුව මේ හාල් ි කොන්ටෝල් කරන්න න්න බලන්නම ගැට්ට එකක් ගහවා කියලා. ගැසට ගැහවා. ඊට පස්සේ ආයි ගැස් ගැහවා. ගැස් මංහිතන්නේ හයක් ගහලා තියෙනවා. හාල්මිලට විතරක් මේ ආණ්ඩ. ගියාන්්ඩි අවුරුදු පහටම ගැසට අයයක් ගහලනෑ. කොච්චර ගැසට ගැහවා මහපොළුවේ වීමිල එන්න එන්න ඉහල යනවා හාල්මිල එන්න එන්න ඉහලයනවා. දැම් බලන්න වී අපි ගත්තෝත් රුපියන් හතලිස් හතරට තෙත වී ඊට පස්සේ මේක වේලන්ඩෝනය. කට ියලීමේ ගාස්තුවත් තියනවා. එතකොට යම්කිසි ප්‍රතිසතයක් තෙතවී ඉඳල වේලිච්ච වියනකොට අඩුවෙනවා. ඊට පස්සේ අපිට මේක අම්ඹරන්න තියනවා. හරි මෝල් ගාස්සු තියෙනවා. ඊට පස්සේ අපි මෙවා පැක්කරන්ඩ තියෙනවා. ඊට පස්සේ මෙවා තොග වෙළද ද තියනවා ඊට පසේ ල්ල වෙලඳදර දද තිෙනවා. එතකොට රුපියල් හලහතරට තෙත ව ගත්වො ල් කිලෝ එකක් රුපියල් අනු නමයක් වෙනවා නාඩු. හතලිස් හයට ගත්ත ත් සම්බත් එතව රුපියල් ලෙකසිය හතරක් වෙනවා කිලෝ එකක් ඒකේ පිරිමෑ. එතකොට මේ කට්ටිය ලාභ්‍යත්තියාගෙන විගන්නකොට රුපියල් ලෙසිය තිහක් විතරයෙනවා සම්බ ඒකසිය දහයක් පහලුවක් විතරයෙනවා නාඩු. එහමට මේක කළමනා කරණය කරගන්න බැරි යැයි ආණ්ඩුවට ගතිබුුණ නත්ත ගන්මතුර අතිබුුණ ැත්තං කොරන වෛර සකෙන් මේකට ගැටලුවක් කුන්න නත්තං හරි දැම් බලන්න මේ මහන්නේේ ගිය මහ කන්නේ ඊට පස්සේ යාල්කන්නේ හරි මෙට්‍රික්ටොන් මිලියන පාත්විත රස්සන්න තිබබ වී අපිට පරිභෝජනයට වස්සයවෙන්නේ මට්‍රික්ටොන් මිලියන හතරකටමටඩ අඩු ප්‍රමාණය එක ට අතිරීත්තයකුත් තිබා. හැබයි? අතිරෙක්තය කුත්තිබිල වී හඩේ නෑ හල් දැන් ආණ්ඩුව පස්සේ කිව්වා මේ පාර අපි මෙච්චර මුදල් වෙන් කල්ලා තියෙනවා වී අලේ මණ්ඩලයෙන් වී ිලදය ගන්න අපි ගබඩ ඔක්කොමදැන් සුද්්‍ර පවිත්‍ර කරලා පේෙන් ගාලා එවල් අසට ලෑස්සි කරලා තියෙනවා අපි ගොවි මහත්තයක් ගාවට ගිහිල්ලම මේ වී ටික ගන්නා. හැබයි ගොවි මහත්තුරු වී විකුණනෑ. මේ මොකදද වීවෙලඳ වලි මණ්ඩලට මොකද අර අනිත්කත්ය හරි ලොකුවෙලන්ඳෝ ඊට වඩා වැඩිකාාන්ඩ කන්න. ඊට පස්සේ මොකද ආණඩුව කර තර්ජනය කර හරි ඕකොල්ල අපට අක්කරයකට වීකලෝදාහත් දන නැත්තන් එහම අපි ඕකොල්ලන්ට එනකන්නට මේ පොහොර දෙන්න නෑ කිවවා ඊට පස්ස ලොක ැටුමක්ඇතිවෙ ංහිතන්න කොල් කිව හරි රි කොහමහරිි අපට ීවික දෙන්නේ කියෙ දැන් අජපිට ආරංචි වෙනවා අද වෙනකොට අන්න ඩලි මහත්‍යන් නිුණ මහත්ත්‍යයා නිවරත්ත මත්්‍ය ඒකට්ටියය එකතු වෙලා තව රුපියල් පහකින් වෙතර දෙකකුත් පහකුත් අතර තෙතවීමල වැඩි කරන්නය නවා. එහෙමනම් නාඩු ටිකගන්න ගමේ රුපියල් කොහොමත් එහෙමනම් හතලිස් අට හතලිස් නමයක් වෙයි. සම්භගන්න නම් එහෙමනම් පණහ පනි. අනස් දෙක වාගේ වේ. එහෙමනම් බලන්න සිල්ලර මිලට මොකද වෙන්න. ආණ්ඩුව මොකද කිවේ ආණ්ඩුව කිවම ඒය පෙරේද හරි අපි ඩ්ලිට දෙන්නම් වැඩේ. හරි අපි තර්ග කරනවා අපි මෙන්න බලන්න මන්දක් ඇමතිවරයා කියනවා. කිසි දෙකට බාවෙන්න එවාා අපි කිසි කෙනෙට්ට බාන අපි මේ මිනිස්සුන්ට යටවෙන්න නෑ කියලා. කන්දිමට බලන්න හෙට නිද වෙනකොට මං කිවෙන ඇද කියලා හල් මිල මේ අද තියන මිල්ටත් වඩ වැනි වෙන. ඒ ගැන්නේ කලමනාකාරණයනය සම්පූර්ණයෙන්ම අනාගෙන තියන්නේ අසාර්ථක වෙලා.. අනි පැත්තේ මොකොද වෙලා තියෙන කුඩාම් සුළු හා මධ්‍යම් පරිමාය මෝල් හිමියෝන්ට සම්පූර්ණයම කුඩු පට්ටන් වෙන්න ගැහවා. ඇත්තවසයෙන් ඔ ලොකු මෝල් හිමියෝොත් එක තරග කරන්න වෙළඳපෝලේ පුළුවන් වෙන්නේ කුඩා සහ මධ්‍යම් පරිමාණය මෝලිමියොන්ට ස්ම මෝල්ලිමියෝන්්. අ අපින්න කාය හැතුව ශක්ති කියලා. මේ ශක්ති සහල් කියල ව්‍යාපාර දිස්ත්‍රික්කටක සහ නිෂ්පාතකයන්ගේ සම්පකාරටක් හදල ඒක සමස්ස සම්පකාර සමිතියක් හැටියට හදලා. රුපියල්ලසූ පහටයි රුපියල්ල නොටයි වික් මහල්. හැබැයි ඒක මේ කලින් ගා්ඩුවෙන් කරපුදයක් කියලා ඒ කුඩි පට්ටන් කල දෙම්න්න. අපි රෝඩා හොඳට කරන්න පුළුවන් කියල කිව. කලින් කට්ටයර වඩ හොඳර කරන්න පුළුවන් කියන්න විශවාසය මත මිනිසු චන්ති දුන්නා හැබැයි එදා රුපියල්ල සු පහට තිබිත් චහාල්ටික අද රුපියල් එකසිේ තිස් පහට ගකිහිල්ල. එහමටත් අපි හනවා කෝ ආණ්ඩුව සාර්ථකද. අඩ්ඩුම වශය හකිලෝ එකක් මිනිස්සුන්ට රුපියල් සීයකට දෙන්න බැරි ආණ්ඩුවකින් තියෙන ප්‍රයෝජනයම කන්ද කියලා අහන්ට සිතයවා.